මත් මොකද දන්නේ නැවිලි තියෙන්නේ. මම ආවදුනේ මම ඊශ්‍රායෙලේ. ඊශ්‍රායෙලේ නම් ආවේ. ඔව්. මම හෙදි ආවදුනගේ බණ ඇහුවා. ඇහුනේ මත්. බෝඩ් මයික් බෝඩ් ඉස්කල් කරගෙන. එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරා. ඔව්. ඒකින්ද මේ හැමදෙරින් මම ධර්මය ඇහුව අවුරුදු 17 ඉඳන් වගේ. ඉතින් ඒ කිසිම දනක තිබෙන්නේ නැහැ මේ ගමන කොහොමද පටන් ගන්න කියන එක. ඉතින් මගේ හේ යාළුවෙක් මට දුන්න මේ දවසක් මේ විහිළු බණක් තියෙන පොඩ්ඩක් අහලා බලන්න කියලා. මොකද? විහිළු බණක් තියෙන අහලා බලන්න කියලා. ඊට පස්සේ මම ඇහුවා, මම අහනකොට සාමාන්‍ය මම ධර්මයක් ඇහුවට පස්සේ ඒක පොඩ්ඩක් විනාඩි 10ක් විතර බලනවා, ඒක මොකද කියලා ඕෆ් කරලා බලනවා. තොර මට තේරුණා මේ එතන තමයි හැම එකම වචනයක් වචනයක් කොහොමද ඒක කියන එක ගැනමයි තියෙන්නේ, වචනයක් වචනයක් කියන එක. ඊට පස්සේ පොඩ්ඩක් හිතනකොට ඇත්තට මේක අභ්‍යන්තරයෙන් ඒක තියෙන බව තේරුණා. මොන දේ ඇස් දෙකෙන් බැලුවා කන් දෙකෙන් ඇහුවත් අභ්‍යන්තරයෙන් තියෙන කතාවක් තියෙන බව තේරුණා. බණ අහන්න බැරි වුණා. ඊට පස්සේ මම අනිත් යාළුවට කිව්වා හොයන තැනත් යන්න තියෙන තැනත් මෙතන තමයි අල්ලගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ඒ යාළුවා නම් දැන් මේකට මේ ඊශ්‍රායෙලින් ඉඳන් මේ කමටහන්නේම දෙනවා මාර්ගපල්ලාවී තමයි අනු මහත්මිය කියලා. ඉතින් එතන මේ ලංකාවට ආවට පස්සේ මම හිතාගත්ත මෙතනට ඇහිලා මේ යන්න ඕනේ කියලා. මාත් කොච්චර කල් වෙනවද බණහලව කර මාර්ගයට ආවල් තිරෙන්? මම අවුරුදු 16 දී වගේ ඉඳන් මේ පැත්තට ගොඩක් නැඹුරු වුණා. ඉතින් හැම අවුරුද්දෙන් බණ ඇහුවා මම. ඒ බණ ඉතින් මේ වගේ ධර්මයක් අහලා තිබ්බ නැති නිසා එක එක හාමුදුරුවන්ගෙන් එකක් එක එක හාමුදුරුවන්ට මාරු වුණා. ඉතින් ඊට වැඩි හොඳ බණක් ඇහුවා සේ හාමුදුරුවන්ගෙන් දිගටම අහන්න ගත්තා. එහෙම එහෙම ඉතින් මීට අවුරුද්දකට කිට්ටු වෙනකම් මේ බණ ඇහෙනකම් ඒ හාමුදුරුවන්ගේ බණ එක එක හාමුදුරුවන්ගේ බණ තමයි ඇහුවේ. එයන් දැන් මේ බණ අහන්න පටන් ගරේන අවුරුද්ද දෙක දෙනවා කියලා කියන්නේ. ඔව්. මම එතනින් එහාට මේ මට දැන් තේරුණා මොන බණ ඇහුවත් මේ ගැලවෙන්න බෑ. ඉතින් ඒ හාමුදුරුව ඔක්කොම කරන්නේ ගොඩාක් දේවල් ඔලුවේ දාගෙන ඉඳා උඹලට කියලා අපිට බෙදලා දුන්නා වගේ දෙයක් කරේ ඒ වගේ තැන් වලින්. ඒකෙන් කරුණේ භවය වැඩි වුණ එක විතරයි. ඉතින් මෙතන මේ මොහොතට අනුගත වීම තුළ මේ ගැලවීමේ මඟ තියෙනවා කියලා මට හිතුණා. දැන් මට යාරා භාවනා බණ අහලා භාවනා කරා දැන්. භාවනා කරලා තියෙනවා. ඔය ආසන තම භාවනාවක් අත්දැකීම මොන හරි ඉදපත් වෙන එකක් තියෙනවද? භාවනා අත්දැකීමකට ගියොත් ගොඩාක් කාලෙකින් භාවනා කරේ නැහැ. ඊට ඉස්සෙල්ලා දැන් මාස 3කට වගේ උඩදි භාවනාවක් ගත්තොත් ආස්වාසය ගත්තට පස්සේ ඒක ආස්වාසය කියන අකුරු මන් දැක්කා. අයන්න කියන අකුරෙත් අයන්න ලියවෙන විදිය අයන්න ඇඳෙන විදිය එහෙම දැක්කා. අයන්න ඒක පස්සේ ඒක නැතුව ගිහින් සද්දයක් විතරක් මට ඇහෙන ස්වභාවයක් තිබ්බා. ඒ කියන්නේ මට මේ කාලය තුල තේරුනේ ඒකේ රූපය දිවි යන ස්වභාවය කියන එක තමයි උළුවට ආවේ. ඊට ගොඩක් කාලෙකින් නම් භාවනාවගෙන නමුත් ඒ දේ නිතර මේ ධර්මයේ තුලට යන්න ඕනේ කියන දේ නිතර නිතර ඔළුවේ ගැස්සෙනවා.
ඕ වචනයක් කියන එක අවබෝධ වෙලා තියෙනවා හැම දෙයක්ම අපිට ඒක මට එච්චරම පැහැදිලි නෑ හඳුර මම හඳුන්නේ ගොඩක් වෙලාට හඳුරන්ගේ උදේ බණ අහන්න කැමති මම කමටහන් අහන්නම් හරිම කැමති උදේ භාවනා කරනකොට අර ඒ භාවනාවත් එක්කලම ඒ හඳුරන්ගේ කටහඬට මම කියන්නේ පිට වෙන වචන වලට ඇහුම්කන් දෙනවා ඊට පස්සේ වචනයක් පාසා මම හිත එතන තියාගන්න උත්සාහ කරනවා නමුත් එතනදි මට දැනුනේ ස්වාමීන් වහන්සේ දේශනා කරන සමහරක් අකුරක් මන් දැනගන්නකොට අකුරු ගොඩක් මට මගහැරිලා. අකුරක් මන් දකිනකොට අකුරු ඒ කියන්නේ වචන ගොඩක්ම මගහැරිලා මට. ඒක නමුත් සමාකලාට අර පළවෙනි අකුරෙන් ඒ වචනේ හදලා දෙනවා මට. මගහැරුණේ මොකද්ද කියන එක මට හදලා දෙනවා. ඒ වගේ එක තමයි හඳුරන්නේ. නෑ හඳුරන්නේ මං එහි ඉඳන් ආවට පස්සේ බණ අහන්න මුනේ නෑ මට මේ අනු මහත්මිය නම් නිතරම දානවා ඒ හැම බණම් මට අහන්න බැරි වුණා දැන් ඒ අනු මහත්මිය කිව්වේ ගොඩක් වෙනස්කම් සිද්ධ වෙලා කියලා මෙතන මේ මම මාසයක් වෙන මාසෙට එහෙ ඉන්නේ නැද්දිත් මාසෙකට කිට්ටු වෙන්න බණ ඇහිවි නෑ මාස දෙකක් විතර බණ අහලම නෑ 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 හොඳට භාවනාව කියන්නේ මම එහෙම ඉඳගෙන එහෙම මේ වෙනුවෙන්ම භාවනා කරන්නේ නෑ නමුත් ඇඳට ගිහිල්ලා නිදා ගන්න මොහොතකට වගේ අර වචන දෙකක් විතර ආස්වාස ප්‍රාස්වාස ඒ විදිහට කළා ඒකේ වචන අකුරු තුල යන අකුරු ඇඳෙන විදිහ ඒ විදිහට බලනවා මම පේනවා ඒක නෑ හඳුරන්නේ මම පොතක් කරන්න ලියලා තියෙනවා මේ මට ගැටළු සහගත ප්‍රශ්න මල් ලියාගෙන තියෙනවා ඒ වගේ ප්‍රශ්න 40ක් විතර හදලා තිබ්බා මම ඒ ඔක්කොම මගේ අරන හඳුරන්නේ ඒක එක දේවල් නිසා නෑ හඳුරන්නේ ඔව් හඳුරන්නේ නමුත් ඉස්සර මට වැඩට ගියත් දවසේ බනවාර තුනක්වත් අහනවා සම්පූර්ණ වෙන්න. බඩට ගියත් මම හෙඩ්සෙට් එක දාගෙන තමයි යන්නේ. හෙඩ්සෙට් එක නැතුව යන්නේ නැහැ බන හින්දා මම ඒකින්දම හෙඩ්සෙට් එක අරන් තියෙන්නේ. බන කරනකොට මම බන මේ දාලා තියෙනකොට මගේ අතින් වැඩක් සිද්ධ වෙනවා ඉක්මන්. වැඩ කෙරෙනව දන්නේ නැහැ. ඒ වගේ ලොකු ලොකු වෙනස්කම් තියෙනවා හඳුනන. ඔව් දවසට වාර 3ක් 4ක් විතර හැයනවා මට මම ගොඩක් වෙලාට හැම බණක්ම අහන්නේ මට හිතෙන මේ බණ මට ගැළපෙනවා කියලා ඒ බණේ මම සේව් කරගෙන සාමාන්‍යයෙන් 14 පාර හරි අහනවා මට ගැටලුවක් තියෙන එකක් තිබ්බ මට මේක අවබෝධ කරගන්න පුළුවන් මේක තමයි මට තියෙන ඊළඟ ස්ටෙප් එකට යන්න ඉස්සෙල්ලා තියෙන ගැටලුව කියලා තේරුනොත් ඒ ගැටලුව මම විසඳනකම් ඒ බණේම අහනවා ඒ බණේම විසඳ ගන්න බලන්න
කතා කරන එක අඩු වෙලා තියෙනවා. එතකොට ඉස්සන්න ගොඩක් ඉඳ යනවා. ළමයි කල ගොඩක් ඉඳින් යනවා මේ වලි වලට වගේ. දැන් ඒ ඔක්කොම නැවතිලා තියෙන වලි වලට නම් යන්නේ නැහැ. ඒ වගේ දේවල් නම් අඩු වෙලා තියෙන්නේ. ගොඩක්ම තියෙන්නේ ඉස්සර නම් ගොඩක් මේ දැන් එක එක හාමුදුරුවන්ගේ කියන දේවල් වලට දේවාල ඒ වගේ දේවල් වලට තොවිල් ලැබුව ඔක්කොම මේ කියන්නේ එක එක මිනිස්සු කරන දේවල් ගැන විශ්වාසය තිබ්බා. දැන් ඒව ගැන කිසිම විශ්වාසයක් නැහැ. මේ මොහොත කියන්නේ වචනයක් විතරයි. දැන් දැනගන්න දෙයක් දැනීමක් විතරක් කියන තැන තමයි තියෙන්නේ. සතුන් නම් මැරෙන්නෙම නැහැ. නැහැ. වචනයක් පිටේන සතුන් මැරෙන්නේ නැහැ කියන වචනේ. වචනෙන් දන්නවා. ඒක මට දැනීමක් තියෙනවා. මගේ අතින් මදුරුවෙක් මැවුණාත් ඒකට මැරෙන්න ඉස්සෙල්ලා අත යන්න ඉස්සෙල්ලා එකපාරටම සී වෙනවා මේ මදුරුවෙන් මරන්න යන්නේ කියලා. එතනදී එහෙම නවතිනවා. එතකොට අස්සල යනවා. නමුත් මෙහෙට ආවට පස්සේ මදුරු ගොඩක් ඉන්නවා. ඒ වගේ නෙමෙයි. එතකොට නම් සමහරක් වෙලාවට මැරිලා තියෙනවා. මැරුණාට පස්සේ දන්නවා මං මැරුවා කියලා. ඒ වචනේ මං අඳුන ගන්නවා. අවස්ථාවල් තියෙනවා. දන්නවා. සොරකම් නම් කරන්නේ නැහැ. ඒ ගැන සොරකම් කරන්නේ නැහැ කියලා දන්නවා. කාම මිත්‍යාචාරය කිව්වොත් ඒ ගැන නම් හරිය උත්තරයක් දෙන්න අමාරුයි හඳුරන්නේ. බොරු නම් කියවෙන්නේ නැහැ. නැහැ. බොරුවක් කියන්නේ එනකොට දන්නව බොරුවක් කියන්නේ ඉන්නේ කියලා. එතනදිම නැවතෙනවා. එහෙම දැනගැනීමක් තියෙනවා. අවුරුද්දක් ඉදර. මට දැන් අවුරුදු 35ට යන්නේ 34 වගේ. බණ අහලා තියෙනවා. මම වැඩියෙන් බණ අහලා තින්නේ අරිය ඥානන්ද හැමදුරගේ බණ. අරිය ඥානන්ද හැමදුර ඥානන්ද හැමදුරගේ බණ අහලා තියෙනවා. ඊට පස්සේ පිටිදුවේ සිරි ධම්මනන්ද හිමිගේ බණ අහලා තියෙනවා. ඊට පස්සේ අර මහමෙවුනාව කරන හැමදුරගේ බණ ඇහුවා. ඒ හැම එකම ස්ටෙප් එකකින් එක අතෑරුණා. එක බණක් අහන්න ගත්තාට පස්සේ මම ඒ බණ ඒ හැමදෙනාගේ බණ විතරයි අහන්නේ. ඉතින් මේ බණ අහන්න ගත්තාට පස්සේ මේ ඒ බණ කිසි තැනක තිබ්බේ නැහැ. ඉතින් අර හැමතැනම කියන වගේ දෙයක් තිබ්බේ නැහැ. එතන මේ කොහොමද මේක පටන් ගන්නෙ, කොහොමද කරන්නේ, ඒ කිසි දෙයක් මෙතන මෙතන බණ ඇහුවට පස්සේ මට තේරුණා මෙතනින් ගැලවීමක් තියෙනවා කියලා හැමදෙනා. මම හඳුරන්නේ අවුරුදු 17 විතර මට ඉඳන් මට හොඳට මතකයි. මම මගේ මට මම දන්නවා මට මගේ හිතේ ගැළපෙන දෙයක් තමයි මම මේ ධර්මය අවබෝධ නොකර මැරෙන්නේ නැහැ කියන්නේ.
මම මේක උපදු කරලා දාමු. ඇති හම්බුනේ මේ දුක් වින්ද ඇති කියලා. මට එක දෙයයි මන් දන්නේ හඳුනේ සාති කියන්නේ නැහැ. නමුත් මේ ධර්මය අවබෝධ කරගන්න මිසම මැරෙන්නේ සාති ගන්න හඳුර මේ මොතේ. ඒ වුණාට මට නිතරම හඳුරන්නේ ගොඩක් වෙලාට මේ මොත ගැන මට මේ මොතේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ලොකුවටම නෙමෙයි මම දන්නවා ඒ වචන දියත් සද්දයක් විතරක් ඇහෙන තැනත් මට ඉන්න එහෙම ධර්මය අවබෝධ කර මම හඳුනේ මේ හාමුදුරුවන්ගේ එහෙම යන බණ ඇහිවෙ නැතුණාට හාමුදුරුවන්ගෙන් ඉස්සරහ ආපු බණ මගේ ඇතුලේ වැඩ කළා. ඒවා මම මගෙන් අහනවා වගේ නිකන් ඒ ධර්මේ මට තිබුණා. මං මෙහෙට ආවට පස්සේ මං ගොඩක් මං ඒ සංගමයක් කරන ඊශ්‍රා බෞද්ධ මිත්‍රෝ කියලා. ඉතින් මේ රටේ ගොඩක් දුප්පත්යන්ට ගෙවල් හදලා දෙනවා. ඒ වගේ ඒ ගෙවල් හදන්න ගියේ එහෙම කරන්න බලන්න හිටියයි මාසෙම මන් තියන් හිටියේ. ඒ ටික ඉවරලා මම මෙතනට එනවා කියලා හිතාගෙන එව්වා බලන්න ගියා. එතකොට මේ අන්තිම දවස් දෙකකට කලින් තිරිකුණාමලය පවුල් 200කට අවශ්‍ය කන්න බොන්න අවශ්‍ය බඩු 1,3 ලක්ෂ විතර ගිහින් දුන්නා. ඒ ඔක්කොම කළා රෙව්වා සංගමයක් ඉදිරියට කරන්න ඕනේ ඉඳ කරා මිසක් ඒවල මම මේ භවයට හදාගන්න තවත් දේවල් තියනවා කියන එක දැනගෙනයි කරේ. ඒ දෙයක් කරන්න ඉස්සෙල්ලේ ඒ කරන මොහ අවසානයේ දක්වා මම දන්නවා මේ භවයට පටන් ගත්ත දෙන ඉඳ අවසානයේ දක්වාම ඒව ප්ලෑන් කරන හැම තැනදීම තියෙන භවය කියලා භවය හදාගන්න කියලා. ඉතින් ඒ ටික අර තියෙන දුර්වලකම නිසා හෝ ඒ ටික මට අවසන් කරන්න මොනුණා. අවසන් කරලම මෙතනට එන්න ඕනුණා. ඉතින් මම දන්න මම පැයකට මේ ටිකේම මේ මං එහෙට මෙහෙට ඇවිද්දා පැයකට වැඩිය මේ තන හොයාගන්න බැරුව කොහොම හරි මම මෙතනට ආවා හඳුරුනේ. මම ඒකෙන් අදහස් කරා වඳුරු
සුවන් වෙලා කියලා දැනගෙන මැරුණා. ඒ නිසා ආ බේරු නැතේ. ඉතින් අන්න ඒක නිසා අපි දැන් අන්නේ ටික මහත්ය දැනගන්න ඕනේ. ඒතර මහත්යගේ ප්‍රකාශනය හරහා නැවත නැවත ගොඩ නැගින්නේ මොකද්ද? මේ මම ඉන්න තැන පිළිබඳව මට තවම සහතිකයක් නැහැ කියන එකයි. මට ඒක පිළිබඳව සැකයකින් තොරව තොරතුරක් නැහැ කියන එකයි. මහත්ය ප්‍රකාශන දෙක කන්ද රික් වෙනවා. මොකද මහත්ය කියනවා මම ධර්මය අවබෝධ කර නොගෙන්න මැරෙන්නෙම නැහැ කියලා. ඒක මහත්ය කියනවා මාස දෙකක් තිස්සේ මම බණ ඇහුවත් නැහැ කියලා. ඉතින් බණ ඇහුවේ නැහැ කියන එකයි මේකයි මහත්ය ලොකු ගැටනනේ. ඒක පැහැදිලිද? එහෙමයි. අන්න ඒක තමයි දැන් අපි බලාගන්න ඕනේ. ඒතකොට මහත්ය ඔය කියන තැන මහත්ය කියනවා ධර්මයේ මම ඇහුවේ නැතුණාට අතුල්ලත් ඒ කලින් ඇහිච්ච බණ වැඩ කරන බව මම දන්නවා. ඒක දිට්ටියක් හැබැයි. ඒක දිට්ටිය මොකද මේ මට බණ ඇහිච්චේවා තියෙනවා. ඒතකොට මගේ ඇතුළේ වැඩ කරනවා. දෙකක් ඉන්නවා මහත්තයෝ. ඉතින් එතකොට ওই දිට්ටි වල ඉවත් වෙන්නේ ඔබ සංසාරයෙන් ඉතර වෙන්න බෑ මරමංචේ. මේ මරමංචේ කියලා කියන්නේ අපිට ඕකට ඉඩ දෙන්න වෙලාවක් නෙමෙයි. ඒ වෙලාව එක චිත්තක්ෂණයිනේ. ඒ නිසා ඔක් ක්ලියර් වෙලා තියෙනවා. ඒ ක්ලියර් වෙලා නැහැ දැන් වෙනකොට මොකද මෙහෙම මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මහත්තයාට ඌට වඩා විරක් දරන්න වෙනවා මෙතෙන්ට. ධර්මයේ පැත්තට එන්න මොකද මහත්තයා ඔය කියන ආකාරයේ දුප්පත් අයට ගෙවල් දොරවල් හදලා දෙන එක අරවම කරාට කමන්නේ මහත්තයෝ. මහත්තයාම කියන ඒවා සියල්ල භවයේ භව දන්නවා කියලා. ඉතින් භවයේ භවයේ දැන දැනත් මම ධර්මය අවබෝධ කර නොගෙන මිය යන්නේ නැහැ කියලා කියනවනම් ඒ දෙක අතර ප්‍රශ්නයක් තියෙනවා මහත්තයෝ. يعني මේ මිනිස්සයා හරියට මේ තුවක්කුවක් අතේ තියාගෙන පපුවට තුවක්කුව තියාගෙන උණ්ඩේ දාලා මෙයා කළා කොකා ගස්සන්න හදනවා. මැරෙන්නේ නැහැ මං හැබැයි කොකා ගස්සනවා. කොකා ගස්සලා මං බේරනවා කියලා කියන්න හදන. එහෙම නැත්නම් වසකුප්පියක් අතේ තියාගෙන කටට වක් කරන්න ලැස්ති කරගෙනවා. මම වස බොනවා බලපල්ල බීලා ඉවරලා හැබැයි මං මැරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උරුත් බාප උපමාව දෙනවා. ඕක හොඳයි දෙන උපමාව. මිනිහා කියන තිබහාවට මාර දෙන වස බෝතලේ අතේ මං බොනවා මේක. තිබහනේ. තිබහාවට වස බෝතලේ බොනවා. අර මනුස්සයා කියනවා මට වේදනාවක් ඇක්කුම වැඩි ඔළුව එකක්කුම ඉවස ගන්න බැරි නිසා මම වෙඩි තියා ගන්න. හැබැයි ඔළුව එකක්කුම නතර කරන්න වෙඩි තියන්නේ මැරෙන්න නෙමෙයි. සම මම මැරෙන්න බෑ. මොකද මගේ අරමුණක් තියෙනවා වෙඩි යා ගැනීමේ අරමුණ මේ ඔළුව එකක්කුම නැති කරගන්න ඊට වඩා වැඩි කැක්කුමක් හදලා. එහෙම තමයි අපි සාමාන්‍ය ජීවිතේ මහත් වෙන්නේ. බුදුහාමුදුරු දෙන්නේ උපමාව අරක වෙඩි කතාවක් කියන්නේ නැහැ. බුදුහාමුදුරු උපමාව දෙන්නේ මේ විපාසී ඉන්න මිනිස්සේ දුවගෙන දුවගෙන එනකොට මේ හොඳ සුන්දර සුවඳ බොහොම ලස්සන පේන හොඳ භාජනයක් තියෙන බිම් භාජනය. හැබැයි එතන ඉන්න මිනිස්සයා කියනවා ඔය බිම් භාජනය සුන්දරයි උඹට සුවඳ ඇති ඔක්කොම හොඳයි බැලු බැලුමට පේන්නේ බොන්න හිතෙනවා. හැබැයි ඕකට වස කරන් වෙලා තියෙන්නේ. අර මිනිස්සයා අරගෙන බීගෙන බීගෙන එනවා. බුදුහාමුදුරු අහනවා මේක බීබ නිසා මරණයකට හෝ මරණය ආසන්න රෝගී තත්ත්වයකට පත් වෙයිද නැද්ද මහණෙනි? ඒ වලක්වන්න දෙයක් නැහැ නේ. වස නම් ඒකේ මහත්ය තියෙනනේ උපෙක්ට් එක. අන්න ඒ වගේ තමයි මහත්ය කියන එක. ඉතින් මම දන්නවා මේක භවයට කියලා මම දන්නවා මේක සංසාරයෙන් ඈතර වෙන්න නෙමෙයි කියලා. හැබැයි ඉතින් මම සමිති සමාගමේ ඉන්න නිසා මම වැඩේ කරන්න ඕනේ නිසා මම වැඩේ කරනවා. වෙනසක් නැහැ නේද එතකොට? මහත්යම දන්නවනේ තුන මේ භවය හදනවා කියලා. මහත්තයෝ අපි දුන්නු තින් අපිට ඒක නවත්තන්න බෑනේ. ඇට පොළොව ඇතුළට ගියාට පස්සේ පැලවෙන එක නතර කරන්න මේ ලෝකෙ මොනම සක්කරෙකුටවත් බෑ. මොනම බුදු කෙනෙකුටවත් බෑ. මොනම මාරෙකුටවත් බෑ. ඒසහා පැලවෙලා තිබෙන්නා වූ මේ ඇට ටික නැවත නැවත පැලවෙන එක නෙමෙයි මහත්තයෝ අපි කළ යුත්තේ. ඒව නැවත නැවත පැලවෙන ගලවල විසිකරන එකනේ කළ යුත්තේ. ඒතොර ඔය චේතනාව එනකොට මම ආහවලා ගිය හදලා දෙන්න ඕන මේ වැඩේ කරන්න ඕන මේ සංගමේ මේ වැඩේ කරන්න ඕන කියනකොට මහත්තයෝ ඒක ක්‍රමානුකූලව තමන්ගෙන් බැහැරවීමේ තැනකට තමයි යන්න එපායේ. සංසාරයෙන් ඈතර වෙන්න. කොහොමද ඒතකොට සංසාරයෙන් ඈතර වෙන්න මහත්යම කියන්නේ දැන් බැරි වුණයි කියලා කාමීච්ඡාචාරය කරන්න ගියා නෙමෙයි. හොරකම් කරන්න ගියා නෙමෙයි. බොරු කියන්න ගියා නෙමෙයි. මුදිනාන්න ගියා නෙමෙයි. මැච් බලන්න ගියා නෙමෙයි. බණ අහන්න බැරි වුණේ මට භාවනා කරන්න බැරි වුණේ මට මේ අනිත්‍යයට ගෙවල් හදලා දෙන්න ගිය නිසානේ. සමිති සමාගම වල වැඩ කරපු නිසානේ මහත්යෝ. බලන්න එතන තත්ත්වෙ මොකද්ද කියලා එතකොට. ඉතින් මහත්යාගේ ප්‍රයොරිටයිස් දී මොකද්ද දින ඉස්සරහ? ඒක යන්නේ. භවෙන්නේ දින මහත්. පැහැදිලිද?
තමන්ගේ ලැයිස්තුවේ ඉස්සරහ තියෙන බවෙනි. ඕකට තමයි වංචනික ධර්මතා කියන්නේ. විදර්ශන උපක්ලේශ වැඩ කරයි. එදා මාරය ගැති, එදා මාර ගැති, මාර මාරපාක්ෂික කියන අපි එකයි. කෙලෙස් වල බලය ওই මහත්තයෝ. ඒ ඔය කෙලෙස් ටික සංසිඳන ගම මහත්තයෝ උතනින් එලියට යන්න බෑ. සා ඔය කෙලෙස් ටික සංසිඳව ගන්න උත්සාහ කරන්න. මොකද ඒ නිසා මහත්තයා ඉන්න ওই වාතාවරණය තුල මහත්තයාගේ වගේ කෙනෙක් තමන්ගේ කාලසටහනේ තමන් අනිවාර්ය අංගයක් විදියට බණ ඇහිමයි බණ දැමිනුට අධීර හතරක් දීලා තිනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මය මිනී කරන්න, ධර්ම කරුණු ගුණගත කරගන්න, ඊට පස්සේ ගුණගත කරගත්තු ධර්ම කරුණු කියවන්න කියලා. මේ පළවෙනි යෝනිසෝ මනසිකාරයේ මහත්ය කණේ ගහලා ඇති. ඒතර ඔන්න ඔය අධීර හතරක් දීලා තියෙන මහත්යෝ ඔන්න ඔය අධීර හතරට ඔය මහත්ය කියන වැඩ කරන වැඩ එකක්වත් නතර කරන්න ඕනේ නැහැ. දැන් දීලා තින්නේ එකකට විනාඩි 5ක් ගන්න කියලා. පැය ගණන් ගන්න කියලා මේ භාවනා කරමු කියලා නෑ. විනාඩි 5ක් ගන්න. මහත්යව කියන වැඩ කරන හැම වෙලාවෙම විනාඩි 5ව අඩු වශයෙන් දවසට 15කට වැඩි ගණක් ගන්න පුළුවන් ස්ථිර වශයෙන්. මොකද මහත්ය දවසකට පැය 10ක් ඉඳා ගන්න නෑ අනිවාර්යයෙන්ම. පැය 18ක් 17ක් නැකෙල ඉන්නවමනි. හැම පැයකම විනාඩි 5ක් ගන්න පුළුවන්. අවම මාසෙ. ඔය කියන විදියට නැක්ද ඔය වෙලාවේ මේ ආණ්ඩුවේ රැස්සාවක් කරන තෝරන රැකිය ඔක්කොන දන්නේ මිනි. ඔය වෙල කියනවා මහත්තයෝ ඕක ගන්න පුළුවන්. මොකද මහත්තය මෙච්චර මට්ටම ආධ්‍යාත්මික යම් කිසි දිනුවක් තියෙනවා. ඒකත් එක්කෝ ගත්තනම් මහත්තයෝ ඕකෙන් ගොඩ එනවා. එතකොට මේ වැඩ ටික කරනවා. හැබැයි එතකොට මහත්තය දන්නවා ඒ වයින් බව හදන්න බෑ මට. සත් දානේ නොදී සංසාරයෙන් ඈතර වෙන්න බෑ මහත්තය. ඔන්න ඕක තමයි ජීතු දානේ එතකොට. සත් මේ දානේ ගැන කියන්න ගියාම ලොකු ප්‍රශ්නමත් වෙන මේ හැමදෙරත් එක්කම ලෝකයම රණ්ඩු වෙන පටන් ගන්නවා. දානි නොදී කොහොමද අපි කරන්නේ අරෙමයි කියලා. හැබැයි ඔන්න ඔය තැන්ට දානි ගේන්න පුළුවන් දැච්ච දවසම දානි දීලා අපි සංසාරයෙන් ඈතර වෙනවා. ඒ දානි යන්නේ එතකොට නිවෙනුනේ. මොකද නිවෙන දානි දෙනවා නෙමෙයි නිවන වෙනුනේ. දානි දෙනවා නෙමෙයි වෙන අරමුණක් වෙනුනේ. දානි දීමත් මහත්ය වැසිකිලියම වගේ එතකොට. වැසිකිලි යන්නේ මොන අරමුණවත් නෙමෙයි අපි. වැසිකිලි යන්නේ වැසිකිලි නොගින් බැරි නිසානේ. මුත්‍රා කරන්න කවුරුත් කැමැත්තෙන් කරන නෙමෙයි. වැසිකිලි කරනකෙ එච්චරවත් කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. හැබැයි නොකර බෑනේ කරන්න. අනිවාර්යයෙන් කැමති වුණත් අකමැති වුණත් කළ යුතුමනේ. ඒකනේ. තුවාලයක් හැදුනා නම් ඉතින් කැමති වුණත් අකමැති වුණත් බෙහෙත් ටිකක් දාගන්න වෙනවනේ මහත්. ඒ වගේ එකක්. එතකොට ඔය දින දානෙත් අන්නේ වගේ එකක්. කළ යුත්තක් එතකොට වෙන්නේ. බච්චන වගේ වෙනානෝ බච්චන එක නම් අපි අර වැසිකිලි යනකොට වඩා ජුලියක් තියෙනවා වෙනම. රසයි සුවඳයි ඉතින් විවිධාකාර දේවල් ඒකේ. මුත් වැසිකිලියාමයි බත් කෑම අතර වෙනසක් නැහැ. අපි ධර්මය අවබෝධ කරගත්තාට දෙකෙම වෙන්නේ එකම දේ තමයි. දෙකෙම තවත් කරදර ටිකක් විතරයි තියෙන්නේ. මොකයි හිටියනම් ඉතින් මේ දුක ඒත් ඉවරයි මහත්තයෝ. මේ හාමුදුරන්වත් මේ බණ කියනත් නවත්වන්න පුළුවන් ඔක්කොනවත් ගන්න පුළුවන්. මේ සුමානයක් පින්නපාතන කර හිටියම සුමානයක් ඕනේ නැහැ. දවස් පහක් පින්නපාතන කර හිටියනම් මේ සියල්ල අවසානයි. බුදු පියාණන් වහන්සේ අවුරුදු 45 දුක් විඳින්න ඕනේ නැහැ. ධර්ම දේශනා දෙකක් තුනක් කළේ වෙරිලා සුමානයක් අමාරක් ගිහිල්ලා අර හාමුදුරු ප්‍රශ්නම රහත් කරාට පස්සේ දවස් දෙකක් තුනක් පින්නපාතන කර හිටියා නම් එතන මෙරලා නෝ ඔච්චර දඟලන දෙයක් නැහැ. දුක් විඳින්න ඕනේ නැහැ. ඉතින් රහතුන් වහන්සේගේ தත්වෙත් ඒකයි. වෙයි රහත් වෙලා මේ තණ්හාවෙන් මේක මොනවා හරි කරන්න බලාපොරොත්තු වෙන බුදුහාමුදුරුවෝ තණ්හාවෙන් මේ ලෝකයේ මේ ගොඩ දාන්න බලාපොරොත්තු වෙන එහෙම බෑනේ කුව නෙමෙයි. හේතුඵල ධහම තුලේ සිද්ධ වෙච්ච දේ. චේතනාව ආවේ නැහැ. අතන ඇවිල්ලා අර වෙලාව වෙනකම් මේ ආයු සංස්කරණය කරන්නේ. චේතනාව ආව දැන් මම ආයු සංස්කරණ කරනවා කියලා එතකොට ආයු සංස්කරණය කරා. ඊට පස්සේ එතන හිටියේ මාස 3කට ඉවරයි. ඒ සියල්ල හේතුඵල ධහම තුලනේ. ඒ වගේ තමයි මහත්ව දැන් මහත්යගේ හේතුඵල ධහම තුල තාම හේතු තියෙන්නේ භවයේ පැත්තටයි. සාර නිවන පැත්තට හේතුඵල සකස් වෙන්න නම් මහත්ය උවිත වඩා උනන්දු වෙන්න ඕන අන්නේ පැත්තට. සා මහත්යගේ විතිනිය අදහස් වෙන්නේ අමදාම දැන් මහත්යට කියන මහත්යම කියන මහත්යට ඒක අදාළත් නෑ ඇත්තටම. දහමදාම අලුත් බණ අහන්න ඕන නෑ මහත්යට. එතකොට මොකක්කෝ අහලා තියෙන බණක්. ඊකේ විනාඩි 5ක් අහන යදීන්. කොහෙන් හරි. ඊකට උපදෙස් දීලා දෙන මෑතකදී බණත් අනුපිළිවෙලින් අහගෙන යන්න ඕනේ නෑ. මුලින්ම මේ මැද විනාඩි 5ක් අහන්න. ඊට පස්සේ ආපහු තව තැනක විනාඩි 5ක් අහන්න. ඊට පස්සේ මුල හරි විනාඩි 5ක් අහන්න. මොනම සම්බන්ධයක් නැහැ මහත්තය. මේ වචන විතරයි මහත්තය ගුවන් ප්‍රකාශ කරන්නේ. ඒ විහිළු බණ කියන්නේ මේකට මහත්තල කියන විහිළු බණ කියලා, අනිත් අයගෙන සැර බණ කියන, අනිත් අය බයින බණ කියලා, අනිත් අය කියන පිස්සු බණ කියලා, සමහර අය කියන මధుර බණ කියලා, එක එක නම් මොලින් කියන දේ. කොයි නමෙන් කිව්වත් ඔක්කොම වචන විතරයි. එකකවත් වෙන මොකුත් නැහැ.
බණ කියන්නේ වචනයක් විතරයි. ඒ මේ වෙලාවෙත් මේ වචනේ විතරයි. මේකෙත් මොන වටිනාකමක් කරන්නේ? මාත්‍ය මෙතන ආවයි කියලා මේ කතා කරවන්න මේ හාමුදුරුව නැවිතුත්. මාත්‍යට ඒ හිඳලා දැන් ඔය කියන විදිහට මාසයක් තිස්සේ මාත්‍ය මේ හාමුදුරුවත් එක්ක සාකච්ඡා කරලා ඇති. මෙතනට එන්න ඕනේ නැහැ මාත්‍ය සැලසුම් කරපු ගමදාම. මෙතනට එනවා අහවල් දවසේ අපි මේ වැටි ඉවර කරනවා කියලා. ඒ වෙලාවේ සාකච්ඡාවක් ගිහිල්ලා ඇති මාත්‍යට තේරුණ නැතුණ ඇතුලේ. මොකටද මං හාමුදුරුව හම්බ වෙන්න යන්නේ කියලා සාකච්ඡාවක් ගිහිල්ලා ඇති මාත්‍ය. එහෙම අතුරුතුරක් වාර්තා වෙන්නේ නැද්ද? මම මෙතනට එන්නේ ඉස්සර හාමුදුරුවනේ මගේ ඇතුළාන්තේ මම හාමුදුරුවත් එක්ක සාකච්ඡා කරා. මම ඒ භාවනා කරන ඊශ්‍රායලෙදි මම භාවනා කරා. භාවනා කරන වෙලාවේදීම හාමුදුරුව නැතත් මම හාමුදුරුවන්ට බැඳා. ඇඳෙන් බැහැලා වඳිනවා මම. එහෙම තිබ්බා. බුදුමැදුර තිබ්බේ බුදුමැදුර ඉස්සර මම හාමුදුරුවම රූපයක් අත කරන්නේ. මම ඒ උනට හාමුදුරුවන්ට වඳිනවා. එහෙම හාමුදුරුවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා මම. මගේ කමට මගේ හිතින් මම භාවනා කරලා ප්‍රශ්නයක් ලැබුණාට පස්සේ ප්‍රශ්නය මතුණාට පස්සේ මම හාමුදුරුවත් එක්ක සාකච්ඡා කරන ඇතුළාන්තේ පුළුවන් විදිහට ඒක විසඳ ගන්න බලනවා. ගොඩක් වෙලාට ඒ දවස්වල මට ප්‍රශ්නයක් ලැබුණාට පස්සේ බණ අහද්දී ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්න බණ දැනුවත් නෙමේ ඒක ඔටෝමැටිකලිම හම්බ වෙනවා. ඒ වගේ තියෙනවා. දැතුලන්තෙන් ආමුදුත් එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා. ඒක තමයි ඔය සිදුවෙච්ච කියාවලිය. ඉතින් ඕක මහත්යාගේ ප්‍රකාශනත් එක්ක ගැලපෙන්නේ නැහැ. කන්ඩිඩික්ෂන් එකක් තියෙනවා. ඒක හරි භයානක තත්ත්වයක්. මොකද එතකොට ඒ නැත්තම් මරමංචකේ මහත්යෝ. මරමංචේ කියන්නේ අපි මේ හිතන තරම් විහිළු එකක් නෙමෙයි. ඒක හරි භයංකරයි. ඒ නිසා එතනට අපි සූදානම් වෙන නොවිතත් එම ඔය වගේ කෙනෙක්. මහත්යෝ ඒක ලොකු ගැටලුවක් වෙනවා. අපි මේ සාමාන්‍ය ජීවිතේ තමන්ට විනාශ කරන්න පුළුවන් තමන් වැඩිපුරම ආදරය කරපු අනිත් එකට වඩා විශාල ලෙස ඉක්මනට වැඩිපුර ආදරය නොකරපු කෙනෙක්ව මරලා දානවා කියන එක ලේසි නෑ අපිට. මදුරුව මරලා දාන්න ඉදී අපි සාමාන්‍ය මට්ටමක් තුල නෝ සාමාන්‍යයෙන් මිනිස්සෙක් මරන්න කෙනෙකුට තමන්ගෙත් එක තරහකාරයෙක් කියලා හිටපු මිනිස්සෙක් කොහොම නැත්නම් ඇතින් හිටපු එක්කෙනෙක් මරන්න නෑ කියලා හේතුවක් සකස් වෙන්නේ නෑ යාට. තමන්ට මරන්න කියලා හේතුව සකස් වෙනවා නම් තමන්ගේ ආසනදම වැඩිපුරම ප්‍රිය කරපු එක්කෙනෙක් වැඩිපුරම ආදරය කරපු එක්කෙනෙක් තමයි අපිට. වැඩිපුරම දුකක් ආවොත් නේක වෙන්නේ අපි. ද්වේෂයේ තදබල වෙන්නේ එතකොටනේ. එතකොට මේ වැඩිපුරම ආදරය කරපු එකක් කරා තමයි වැඩිපුරම දුකක් එන්නේ අපිට. ද්වේෂයට යන්නේ අපි. ඒක නිසා මෙන්න මේ தත්ත්වය තමයි භාවනා කරලත් ඔය විදියට දියුණු වෙලා ඉන්න කෙනා මරණ මංචකයේදී සූදානම් වෙතට ගියොත් එහෙම ඝට්ටනේ මහත්ය වැඩි. විශාල ඝට්ටනයක් ඇතේ. නව ගන්න බෑ ඒක. මරණ මංචකය කියන්නේ මහත්යෝ මේ දොස්තරලා මේ ලෝකෙ මොකෙක්වත් නෑ මේකට උත්තර දෙන්න. මේකට බන ඕන් තරම් කියලා දෙන මේ ආඳුරු. ඒ හැම එකෙක්ම කරන්නා වූ එක විකාරයක්වත් නෙමෙයි මරණ මංචකය කියන්නේ. ඊට වඩා හරිම සංකීර්ණ එකක්. ඇය ගණන් දවස් ගණන් දඟලන දඟලිල්ල තියෙන මේකේ. හાર્ට් එකක් හැදුනා කියලා කිව්වත් වෙන මොන හරි කොමා කියලා මේගොල්ලෝ එක එක જાති කියාවි. නැත්නම් ඇක්සිඩන්ට් එකක් වුණා කියලා ඔන් ද ස්පොට් කියාවි. ඔන් ද ස්පොට් නෙවෙයි ඔන් ටු ද ස්පොට්. ඒකයි. ඒක ඔන් ද ස්පොට් කියලා මහත්තයෝ මේ මොහොතේ මැරෙනවා නෙමෙයි. මේ පැය ගානක් තිස්සේ මේක මැරිගෙන ගිහිල්ලා අන්තිමට විඥානයේ අවසාන වෙනවා කොහේ හෝතනක ඒක අවසාන වෙන මහත්තයෝ යටිපතුල වෙන්න පුළුවන්. උඩිපතුල වෙන්න පුළුවන්, නළල වෙන්න පුළුවන්, ධනිෂේ වෙන්න පුළුවන්, නහය වෙන්න පුළුවන්, කණේ කොහේද කියලා හොයාගන්න මේ ලෝකෙ මොනම කෙනෙකුටවත් බෑ. බුදු කෙනෙකුටත් ඒක හොයාගන්න බෑ. බුදුහාමුදුරුවෝ දන්නා කොහේ කොහරි තැන තියෙනවා කියලා. මේ හාමුදුරුවෝ දන්නෙත් එච්චරයි. කොහේ හරි තැන තියෙනවා කියලා විතරයි. භාවනා කරපු කෙනා දන්නෙ එච්චරයි. කොහේ හරි තැන දින කොතනදිද ඉවර වෙන්නේ කියලා කියන්න බෑ මහත්. ඔය වගේ භාවනා කළා ඔය වගේ අනුභව මාර්ගයට ඇවිල්ලා මහත්යෝ ඒ ධර්ම කරුණ ටිකත් එක පැත්තක තියාගෙන අනිත් පැත්තෙන් මේක අවබෝධ කරගෙන නැතුව මම අවබෝධ කරගෙන නිසා මැරෙන්නේ නැහැ කියලා චේතනාවකුත් එක්ක ඉන්නකොට මහත්තු බලන්න කොහොම ඝට්ටනය දෙන්නේ කියලා මහත්තු. ඒකනේ අපි කියන්නේ බෝම්බයක් කියලා. වෙඩි බෙහෙත් සම්බන්ධ කරන මහත්තු වෙඩි බෙහෙත් ගල් එක සම්බන්ධ කරලා බෝම්බ පුපුරන්නේ නැහැනේ. ඒකනේ වෙඩි බෙහෙත් සම්බන්ධ වෙන්නේ බෑ පුපුරන්නේ. ඒ නිසා වතුර එක්ක මිසක් මහත්තු වතුර දෙල් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැනේ. ඉතින් ඔතන තියෙන ඔන්න ඕකනේ එතකොට. ඒ සම්බන්ධතාවයේ ගිය හැටි මොකද වෙන්නේ? පිපිරිල මහත්තු විශාලයිනි. අන්තිමට මැරෙන්න හේතු උනේ අර ඇක්සිඩන්ට් එක නෙමෙයි. මැරෙන්න හේතු ඉන්නේ ඔන්නතන එතකොට. ඔය හේතු තුල මැරුවොත් මහත්තු කොහෙද අපි යන්නේ? ඒක අති විශාලයිනි. අන්න එතකොට මහත්තු මුළු ලෝකෙටම වෛර බැඳලා මුළු ලෝකයේත් එක්ක රණ්ඩු වෙලා මැරෙන්න සිද්ධ වෙන වෙලාවක් වෙනවා නුතන. තප්පරයක් තිබොත් එහේ මහත්තු
අනන්ත සංඛ්‍යාවක් චේතනා පහළ වෙනවා තප්පරේ. ඒ තප්පරේ තුල මුළු ලෝකයෙන් හිටපු ආසන්නතම තමන්ගේ මිතුරු ටිකයි, ය මිතුරු කියන්නේ වෙලා හිටපු තමන්ගේ අම්මද මිතුරා, තමන්ගේ බිරිඳද මිතුරා, දුවද මිතුරා, පුතාද මිතුරා, ඒ ඇත් එක්කනේ රණ්ඩු කරන්නේ. ඈතින් හිටපු මිතුරුත් එක්ක නෙමෙයිනේ. තමන්ගේ තාත්තා හිටියේ තමන්ගේ පැත්තක නම් වෙලාතල ඈත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ ඔය වෙලාවේ. තමන්ගේ සහෝදර හිටියේ පිටක නම් ඒ රණ්ඩු කරන්නේ නැහැ. ආයතනයේ ලොක්කත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ. ඔතන රණ්ඩු කරන්නේ ඈත් එක්කයි. ඒකයි භයානක. ඉත තේරුම් ගන්න මහත්යට සරලව දැන් මේ කාලේ බිලෝම ප්‍රශ්නයක් තියෙන පය භාගයක් දැන්න කියලා දිනවා මේ වැඩසටහන ආරම්භ කරන්න. මහත්ය ආපු නිසා කරන්න දෙයක් නැහැ. මේ හේතුඵල ධාමතුළු වෙන දේවල් ඒ මහත්යගේ කාලසටහන. මහත්ය දැන් මේක ඔය අනිත් වැඩවලට සැලැස්මක් හදුවා වගේ මම ගෙවල් හදන්න ඕන, අරව බෙදන්න ඕන, මේව බෙදන්න ඕන කියලා මහත්ය සැලැස්මක් හදලා නේව කරන්නේ. තව කණ්ඩායමුත් එක්ක එකතු වෙලා මේකට කණ්ඩායමක් අවශ්‍ය නැහැ මහත්ය. හැබැයි මේකේ සැලැස්මක් හදාගන්න දවසේ කොහොම හරි ඒ ওই දවස තුල වෙන එක වෙනම හරි නේකට මේ උත්සාහ කරනවා නෙමෙයි කියන්නේ. අනිවාර්යම මහත්යෝ බණ අහන්නයි භාවනා කරන්නයි ඔය ඉරියව් හතරක් දිලා දෙනවා දැන්. ඒ හතර අඩු වශයෙන් එක වරක්වත් දවසට කරන විදියට ඔයි හේවෝ තැනක මහත්යෝ කාලසටහනේ තැනක් වෙන් කරගන්න. අඩුම වශයෙන් මහත්යට වෙන් කරගන්න කියලා කියන්නේ කාලසටහනේ උදේ 8 ඉඳලා 8යි 5 වෙනකම් මේ වැඩේ කරනවා කියන එක නෙමෙයි. හැමදාම තමයි දාගන්න චේතනාවක්. මම උදේ කෑම කන්න පෙර විනාඩි 5 මම මේ ඉරියව් හතරෙන් එකක් කරනවා. හතර දාගන්න උදේ මේකයි කරන්නේ. ඒකේ වෙලාවට එන චේතනාවට කෙරෙන්න හරි. ඊට පස්සේ දවල් කෑම කන්න පෙර හෝ කෑම කාලේ ඉවර වෙලා. කෑම කන්න පෙර තමයි හොඳම, වඩාත් හොඳ මේකට. කොහොම කොයි හිටියත් මහත්වෝ කෑම කන්න තනියමනේ. මගුල් ගෙදර වුණත් සුපර් මාකට් එකේ ඉඳගෙන වුණත් මහත්වෝ මොනවා හරි කෑවත්, එහෙම නැත්නම් ওই දාන දෙන්න කියලා ඒ කණ්ඩායමත් එක්ක ඉඳගෙන කෑවත් කෑම ටික තමන්නේ කන්නේ. විනාඩි 5ක් ඔය කින වැඩේට ගන්න බැරි කවන්නේ නැහැ නේ. එතෙන්දී හැබැයි කොල්ල අරගෙන ලියන්න යන්න බෑ. පිරිසක් ඉන්නවනම් එතන එහෙම නැත්නම් කොලයක් බලාගෙන කියවන්න බෑ. එතන එහෙම නැත්නම් කණේ මේක ගහගෙන මාත්‍යත් පුරුදු වෙලා තියෙන කණේ මේක ගහගෙන බණ අහන්න පුළුවන්. එහෙම නැත්නම් එතන මෙනෙහි කරන්න පුළුවන් ධර්මයේ. අන්න එතන විනාඩි 5ක් දාගන්න. ඊට පස්සේ රැයට කෑම කනකොට තව විනාඩි 5ක් දාගන්න පුළුවන්. නිදා ගන්නකොට තව විනාඩි 5ක් දාගන්න පුළුවන්. ඊට අමතරව උදේ අවදි වෙනකොට ආයෙ විනාඩි 5ක් දාගන්න පුළුවන්. ඒතර පස් පාරක් වදිනවා. දවසට අඩුම වාසිය උදේ අවදි වෙනකොට මහත්යා දැන මම විනාඩි 5ක් ඇඳෙන්නේ නැකිටින්නේ මේ එකක් කළා විනාඩි 5ට ගැටලුවක් නැහැ මහත්තයා කොහොම වුණත් එහෙම. එතකොට අන්නේ ඉලාම් එක වදිනකොට තව විනාඩි 5ට එහා පැත්තේ ඉලාම් එක තියාගන්න මේ විනාඩි 5 මම මෙන්න වැඩි කරනවා. විනාඩි 5ට කලින් අවදි වෙලා මහත්යාගේ වැඩවලට බාධාවක් නැහැ. එතකොට මොකක් හරි වෙලා එක චේතනාවක් අඩු කරනවා. අනුපිළිවෙල කරන්න අවශ්‍ය නැහැ. දාද උද්දිගෙනවා එබ්බන කියලා දෙන මිටියේ මොකක් හරි හතර එකක් කරනවා. ඒතර කෑම වෙලා තුනේදී අනිවාර්යම කෑම වෙලා තුන තියෙනවා. ඒ ටික සිද්ධ වෙනවා. අනිවාර්යයෙන් නිදා ගන්නවා. ඒක සිද්ධ වෙනවා. ඒක මහත්යක් අනිවාර්යෙන් සැලසුම් සාගතව කළ යුතුයි. මොකද අපි තෘෂ්ණාවෙන් තෘෂ්ණාව නැති කරන්න යන්නේ. ඒක නිවනට තෘෂ්ණාවක් දාගන්න භවයේ තෘෂ්ණාව නැති වෙන. ඒතකොට ඒ විනාඩි 5 නිවන වෙනුවෙන් යනවා භවේ නැති වෙන. භවේ නිවන ඉත ඔක්කොම කරන්න ඊට පස්සේ. ඒ කෙරෙන අතරතුර හැබැයි ඊට පස්සේ පැයකට පහක් විනාඩි 5ක් කොහෙන් හරි ගන්න තව සැරස්මක් වෙනම දාගන්න ඒක සිද්ධ වෙවි. ඊකට එක වාට යන්න බෑ හම් පැයකම විනාඩි 5 කරනවා කියලා. සුමානියක් දෙක කොයි මට්ටමකට ඔක් කරනවා නම් එතකොට මහත්යට කියනක් වෙයි හැම පැයකම අවසාන විනාඩි 5 මම මේ වැඩේ කරනවා. අවසාන විනාඩි 5 මම මේ හතර එකක් කරනවා. රාර්යාලේ ඉන්නවා නම් බණ අහන්න පුළුවන් නම් මහත්යර කිව් විදිහට බණ අහන්න. බැරි නම් ඒ වෙලාවට ධර්ම විනය කරන්න. කොළලියා යන නම් කාර්යාලේ බැරි ගමන් නැහැ සමහරලාට පුළුවන් ඇති. එහෙම නැත්නම් කොළේ බලන්න කියනත් කාර්යාලේ පුළුවන් ඇති. පුළුවන් නම් කරන්න. බැරි නම් ඒ කරන්න පුළුවන් දේ මොකක් හරි කමන්නේ කරන්න. හැබැයි ඒවට දෙන්න උපදෙස් දීලා දින ඒ බණ මහත්තයට අහන්න වෙනවා එතකොට. කොහොමද කරන්නේ? ධර්ම මෙහි කරනවා කියන්නේ මොකද්ද? ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ මොනවද? ඒව ඔක්කොම පැහැදිලි උපදෙස් විහිපද මෑතකදී තව අලුතෙන් අලුතෙන් දීලා තල්තුන් කියන්නේ අලුත්තරතුරු නෙමෙයි. තව තව විස්තර කරලා තියෙනවා. සරල විදිහට විස්තර කරලා තියෙනවා. අලුතෙන් බණක් කියන්නේ දැන් ඒ නෝන කුවණන් අලුතෙන් බණක් බණ වෙනස් කළා කියලා බණ වෙනස් කළා නෑ මහත්මේ. කලින් දුන්නු මේ පරියන්කේ සක්මනයි තමයි මේ. ඊට අමතරව තව ඉරියව් දෙයක් වැඩි කරලා තිනවා. දැන් හිටගෙනත් කරන්න පුළුවන්. දැන් ඉඳගෙනත් කරන්න පුළුවන්. ඉරියව් හතරක් දීලා දෙන එච්චරයි. මේක තේරෙන්නේ නෑ මේ ඇඩේ. ඒරුම් ගන්න තව ටිකක් මහන්සි වෙන්න ඕන. ඒක නිසා ඊ අලුත් බණ නෙමේ බණ විස්තර කරන තව තව සරලෝ. ඒක ඇවිල්ලා තියෙනවා. පැහැදිලි මහත්මේ. එහෙමයි. ඒසම මහත්යව ඉන්න තැන අනුව මහත්ය හොඳයි ලෝකෙ ඉදින් රට රටවල ඉඳෙන ඔය කියන රටේ ඉදින් ඉතර පාසුකම් තියෙන රටවල නෙවෙයි මේ වගේ වැඩ කරන්නේ මුත්‍ති කරනවා කියන්නේ පුදු වැඩ නෙවෙයි දැන් මහත්ය අපෝ යනවා එතන ඒකට එහෙම
ගියාට පස්සේ ඉතින් ආපහු මට්ටමට ඇවිල්ලා කාර්ය කරගෙන යන්නේ. දැනට මේ ඔය කෙල්ල තියෙන තත්ත්වය තුළ මාත්‍යාට පොඩි විශ්වාසයක් ඇති වෙලා තිනවා මේකෙන් මට මොකක් හරි සාණයක් ලැබෙයි කියලා. ඒක ඉස්සරහට යාමට උනන්දු වෙලා නැහැ. නමුත් අතුළුද වැඩ කළ දිනවා මාත්‍ය දන්නවා. ස්වාමීන් වහන්සේ නොදැක්කට ස්වාමීන් වහන්සේ නොදැක්කට ස්වාමීන් වහන්සේ දිගින් දිගට සාකච්ඡා වෙනවනේ. හැබැයි ඒක දැනගන්න තියෙන මහත්ව ගැටලුවක්. ඒක දැනගන්නවන්නේ ඒක දැනගන්න තැනම තමයි මහත්ව ඉන්නේ අපි සෝතාපට්ටි අංගයතු. සෝතාපට්ටි අංග තියෙන්නේ බෑ අපි. එහෙමයි. අපි සෝවන් වෙන්න බෑ නිකන් සෝතාපට්ටි අංග ටික වැඩෙන්න ඕන. ඒතර මේ ස්වාමීන් වහන්සේත් එක්ක මම සාකච්ඡා කරනවා කියලා දැනගත්ත දෙන මහත්වෝ සෝතාපට්ටි අංග හතරම උපරිම වට්ටමින් තියෙනවා. ඒක තමයි ඔක්කොම ශ්‍රද්ධාව කියන්නේ. ඔක බණට විස්තර කරලා තියෙන කලින්. හැබැයි ඔය වචනින් විස්තර වෙලා නැහැ. ඔන්න දැන් ඔය වචනින් විස්තර වෙන්නේ. ඒ අලුත් බණක්. ඒකෝට මේ අනිත් අය කියනවා අපි කමටහන දෙනවා ස්වාමීන් වහන්සේට. භාවනා කරන වෙලාවේ කමටහන් දෙනවා කියලා හැමෝම කියනවා. බැවක ඒ වෙලාවේ හේතුඵල ධර්ම තුල ක්‍රියාත්මක කියලා ඉස්සරහට ආවෙ නෑ ඔය විදියට. ඒ වෙලාවේ තමයි මේ ඕකප්පන සද්ධාව තියෙන බව දැනගන්න මොහොත. මට මේ මොහොතේදී මේ ධර්මයේ මෙනෙහි වෙන්නේ නෙවෙන්නේ වත් එතන වෙන මොකුත් නෙවෙයිනේ. ධර්මයේ මෙනෙහි වෙන හේතුව තමන්ගේ සීලය ඉස්සරහට ආපු නිසානේ. තමන්ගේ සීලයනේ ආරක්ෂා වෙන්නේ දැන් මෙතන. මම බණ ඇහුවා, බණ අහපුවා, මට ධර්ම ගැටළු ටිකක් තියෙනවා. මම මේ ධර්ම ගැටළු ටික දැන් සාකච්ඡා කරනවා ස්වාමීන් වහන්සේත් එක්ක. මේ සාකච්ඡා කරනකොට මම ස්වාමීන් වහන්සේ වන්දනාම කරමින් ඊ කාර්ය කරනවා. ඒක එතන මහත්යෝ කොටස් හතර තියෙනවානේ. සෝතපත්ති අංග හතරේ ඔකප්පන සද්ධාව කියලා කියන්නේ තෙරුවන් කෙරේ අචල සද්ධාවනේ. ඒකත් එක තියෙන උන තමයි ආරකාන්ත සීලයනේ. එතනදී ආරකාන්ත සීලයෙන් තමයි සලසුම් වෙන වාත්තේ සලසුම් කරන්නේ නැහැ වෙන දෙයකට. එහෙනම් බණ ඇහිල්ල තුලම බණ ඇහිල්ල නෙමෙයි ප්‍රයෝජනෙ තියෙන්නේ බණ ඇහුනට පස්සේ කරන ඔය කාර්ය ප්‍රයෝජනෙ තියෙන්නේ. ඒක තමයි අපි නැවත නැවත දැනගන්න ඕන. නිරන්තරව ඔක දැනගන්න ඒකට මහත්තයලා වචනයක් දීලා තිනවා. ඒ වචනේ මහත්තයෙන් කියුන්නේ නැහැ එකවරක්වත්. ඒක තමයි මම දැන් මෙතන. මොකක් අයක ඔක තිනුවම දැන් මෙතන කියන වචනේ ඉන්නේ වෙනුවට. ඒගොල්ලෝ ඒ හරහා එක දැනගන්නවා දැන් මම සීලය තුල ඉන්නේ කියන එක. ඒ වචනේ දීලා තින්නේ ඒකටයි ඒගොල්ලන්ට. ස්වාමීන් වහන්සේ වන්දනා කරන එකත් දැනගන්න එපා මම දැන් මෙතන දැනගන්න. ඒකට ඒගොල්ලෝ දන්නවා අපි සීලය කැඩුණා සීලය කැඩිච්ච බව දන්නවා. දැන් සීලය හරිනවා කියලා අන්නේ විදිහට යන්න මහත්. පැහැදිලිද ඒක? පැහැදිලිද? තමනට ගැටුු තියනවද? නෑ නෑ. දැන්ට ගැටුවක් නෑ. නෑ. ඔය එහෙම නැතිනම් බණ්ඩික ආහාරය විදිහට කරගෙන යන්න කියලා තමයි කියන්නේ. බලමු මේ මහත්තයර මොනවාර කියන දේ මේ මහත්තයා අතිරික උපදේශ මොනවාර දෙන්න දෙන්නේ මහත්තුන්ට එහෙම නැත්නම් අපි කාරණාවතරයි පැය භාගයක් කාලයක් ගත කරලා දිනවා. ඔව්. මේ මහත්තයා. ද සිළු දිනාටම තෙරුවන් සරණයි.